අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. මෙතන තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසීමාව. මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිළිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැහැදිලිවත් කොතරම් සුබ වුණත් කොතරම් අසුබ වුණත් 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුබ අසුබ කොහොම වුණත් 100%ක් සුබ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ 6 වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහය වූ කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමිනි ආයුබෝවන්. ඉතින් මේ කන්‍යා ලග්න හිමි ඔබට බුධ හිමි කන්‍යා ලග්න හිමියන්ට මේ සුවිශේෂී වූ ගුරු මාරුව කොහොම වේවිද? මේ ගුරු ග්‍රහය ඔබගේ 9 වෙනි භාවයේ තමයි පැමිණීම සිදුවෙන. 9 වෙනි භාවය කියන්නේ වෘෂභ රාශිය. ඉතින් වෘෂභ රාශිය තුළ මුලින් කතා කරා වගේම සතුරු භාවයට පත් වෙනවා. නමුත් රාශිය බලය ඉක්මවා යෑමේ බලය හේතු කොටගෙන ඒ සතුරු භාවය ටිකක් අඩුවෙන් ක්‍රියාත්මක, අඩුවෙන් කියන්නේ සෑහෙන දුරට මැඩ පැවැත්ලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ වගේම මේ ගුරු ග්‍රහයේ දෘෂ්ටිය ඔබගේ මනස ආත්ම ශක්තිය ගැන කියන ලග්න භාවයටත් එක පැත්තකින් හැකියා දක්ෂතා කුසලතා
ගෞරවය කියන තැන් ගැන කියන. තුන්වැන්නටත් අධ්‍යාපනයේ ආදරය වැඳීම් දරුවන් ගැන කියවෙන. පස්වෙනි භාවයටත් මේ ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය වැටෙනවා. ඒ වගේම ඔබගේ ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්න කේතු ග්‍රහයාගේ දෘෂ්ටිය ඔබගේ නවවැනි භාවයට වැටෙනවා. ඉතින් මේ තත්ත්ව හේතු කොටගෙන මෙමය ගුරු ග්‍රහයා පමණක් සම්බන්ධ කරගෙන පලාපල කියන ඒවත් මම දැක්කා. එහෙම කිව්වොත් කියයි මේ කාලටියක් අස්වාභාවික ලෙස ඔබට රැකියාව පැත්තෙන් පොඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. ඔබ ගිහින් රැකියාවේ එතර උනන්දුවෙන් රැකියා කටයුතු කරන්නේ පරිබාහිර දේවලට වැඩිපුර නැඹුරු වෙන නොවගේ තත්ත්වයක්. හැබැයි එහෙම දෙයකට ගුරු විතරක් ඔබේ කේන් සටහන් තුළ තිබ්බනම් වෙන්න පුළුවන්. නෑනේ මෙතන තවත් ග්‍රහයෝ රට දෙනෙක් ඉන්නවනේ මේ කේන් සටහන් තුළ. අන්නේ සියලු බලපෑම් සූක්ෂම සලකා බලද්දි ඔබට වැඩි වශයෙන් සුභඵල උදා කරන ග්‍රහ පීඨීමක් තමයි මේ ගුරු මාරුවත් එක්ක මේ ගුරු ගහයා ඔබගේ නමනි භාවයට පැමිණීමත් එක්ක සිදු වෙන්නේ. ඒ නිසා සතුටු හිතන සුභ ආරංචියක් කියන්න පුළුවන්. හැබැයි සුළු සුළු තත්වයන් තියෙනවා. ඒ තත්වයන් වලට ඔබ විහිං ප්‍රශ්න ඇති කරගන්න තැන්. අපි ඒව ගැන වැඩිපුර දැනගමු. අපි ඒවා වෙනස් කරගමු. මම මේ කනලග්න මිත්‍රයන්ට මේ මාරුව විශේෂම ඉක්මනින් කියන්න හේතු වුණෙත් ඒකයි. ඒ නිසා අපි බලමු කොහොමද මේ තත්වයන් තුළ ඔබේ රැකිරක්ෂා කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ කාල සීමාව තුළ රැකිරක්ෂා කටයුතු තුළ සැහැල්ලුවෙන් රැකිරක්ෂා කටයුතු කරන් යන්න. ටිකක් පහුගිය කාල සීමාව තුළ රැකිරක්ෂා එපා වෙලා කටයුතු කරපු කන්‍යා ලග්න හිමියන්ට තරමක් දුරට ඔන්න මනසට සැහැල්ලුවක් සහනයක් ඇතින සතුටින් තමන්ගේ නිවසට වඩා රැකියා කරන ස්ථානය තුළ කල් ගෙවන්න ඔබ කැමති වෙන කාල පරිච්ඡේදයක්. ඒක වැදගත් වෙනවා. මොකද හේතුව පහුගිය කාල සීමාව තුළ ඔබේ රැකියා ස්ථානය තුළ ඇතිවෙච්ච පීඩාකාරී තත්ත්වය කුමන හෝ හේතුවක් උඩ තරමක් දුරට හෝ මැඩ පැවැත්වෙන කොමද හේතු සමහර විට ඔබ රැකියා කරන ස්ථානය තුළ ඒ ගැටලු ඇති කරපු අය රැකියා කරන ස්ථානය ඉවත් වෙලා ගියා. නැත්නම් ඔවුන් ඔබත් එක්ක හිතවත් වෙනවා. නැත්නම් ඔබ රැකියාවෙන් මාරු වෙලා ඔබේ රැකියාව වෙනස් වෙලා කුමන හෝ තත්ත්වයක් උඩ තවම කියන්න බෑ තව හේතු කරන ඔය වගේ ඕන තරම් තියෙන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් උඩ රැකියාව තුළ මානසික වශයෙන් වෙනස රැකියාව වෙනසක් වෙන්නත් පුළුවන්. එක නැත්නම් රැකියා කරන තැන සිදුවෙන වෙනසක් වෙන්නත් පුළුවන්. කුමන හෝ තත්ත්වයක් තුළ යම්කිසි ආකාරයෙන් පීඩිත තත්ත්වෙන් මිදිලා තරමක් දුරට සැහැල්ලුවෙන් රැකියාව තුළ කටයුතු කරන්න කන්‍යා ලග්න හිමියෝ වග බලා ගන්න කාල පරිච්ඡේදය. ඒ වගේ මේ කාල සීමාව තුළ ඔබගේ රැකියාව හැකියාව රැකියාව කරගන්න කාලය. මොකක්ද ඒ කියන්නේ? දැන් ඔබට දැන් ඔය රැකියාව කරන් යන ගම නැත්තම් මේ රැකියාව තුළම හෝ වේවා ඔබ තුළ තියෙන දක්ෂතා හැකියාවන් උපයෝගී කරගෙන ඒ රැකියාව උසස් කරගන්න ඔබ සමත් වෙනවා. ඒ රැකියාව තුළ යම්කිසි ආකාරයෙන් ලබන වැටුප වැඩි කරගන්න ඔබට යම්කිසි වැඩිපුර දීමනාවක් ලැබෙන්න ඔබගේ මේ දක්ෂතාවයේ කුසලතාවයේ හැකියාවන් හේතු වෙන. සමහරකට ඔබ අධ්‍යාපනික වශයෙන් ගත්ත යම්කිසි සුදුසුකම මේ වෙලාවේ ඔබට ඉවහල් වෙනවා ඔබේ රැකියාව උසස් කරන්න. එහෙම නැත්නම් ඔබ තුළ තියෙන දක්ෂතාවයක් හැකියාවක් උපයෝග කරන ඔබ යම්කිසි සුවන් රැකියාවක් ව්‍යාපාරයක් කරන්න පෙළඹෙනවා මේ කාලේ. ඔන්න මේ වෙලාවේ ඔබ තුළ සැඟවිච්ච දක්ෂතාව ඔබ දන්න දේ කරගෙන ඒවා මුදල් බවට පරිවර්තනය කරන්න ඒවා මුදල් උපයන මාර්ග බවට පත් කරගන්න හැකියාව ලැබෙනවා. සමහර විට ඔබ තුළ තියෙනවා කලාත්මක හැකියාවන් යම්කිසි ආකාරයෙන් ලියන්න කියන්න ඔබට පුළුවන්. අන්න ඒවා තුළ මොකක් හෝ හේතුවක් උඩ ඒ තත්ත්වයන් වල අතිරේක රැකියාවක් කරගන්න. නැත්තම් මේ රැකියා කර කර ඉන්න තැන අන්න ඒ වගේ තැනකට දැන් ඉන්නට වඩා හොඳ වේකන්සියක් හම්බ වෙනවා වැඩිපක් වැඩිපුර හම්බ වෙනවා. ඔන්න ඔබ ඒකට මාරු වෙනවා. ඔන්න තත්ත්වයෙන් උසස් වෙනවා. කුමන හෝ මට්ටමක් උඩ මේ වෙලාවේ ඔබගේ රැකියාවේ යම්කිසි ආකාරයක දියුණුවක් අත් වෙන තත්ත්වයක්. මොකද ඒක සමහර විට තනතුරින් වෙන්න පුළුවන් යම්කිසි ආකාරයකින් නැත්නම් ඉන්න තැනින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැටුපෙන් හෝ ලැබෙන මුදල පහුගිය කාල සාපේක්ෂව වැඩි වෙන්න පුළුවන්. කාල පරිච්ඡේදය තමයි විශේෂ වශයෙන්ම කියවෙන්නේ. මේ තත්ත්වය ගුරු කේතු සිකුරු මහදසා අතුරුස විදසා ගෙවන දසාවක් ගෙවන අයට විශේෂිත වශයෙන්ම සිදුවෙන තත්ත්වයක්. හැබැයි ඒත් එක්කම ඔය දසාවල් ගෙවන අය පොඩ්ඩක් ප්‍රවේශම් විය යුතුයි මේ කාල පරිච්ඡේදය තුළ. අනුන්ගේ ප්‍රශ්න වලට ඕනට ඇඟිලි ගහන්න ගිහිල්ලා අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන ඒවට මැදිහත් වෙන්න ගිහිල්ලා අන්තිමට වැරදිකාරයා වෙන්නත් හේතු කාරණා යදෙනවා. මෙන්න මේ කාල සීමා තුළ ඔබ හරි කැමති අනුන්ගේ ප්‍රශ්න විසඳන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබ මේ උපදෙස් දෙන්න හරිම දක්ෂයි මේ කාලේ. ඔව් තමන්ගේ ජීවිතයට මේ උපදෙස් කොතරම් අනුගත කරගන්නවද කියන එක වෙනම කතාවක්. හැබැයි උපරිමයෙන් අර එක්ස්පර්ට් කෙනෙක් මේ වෙලාවේ අනිත් අයට උපදෙස් දෙන්න ඒවට මැදිහත් වෙලා ඔවුන්න ඔවුන්ගේ ප්‍රශ්නවලට ඔබ යම්කිසි ආකාරයකින් විසඳුම් හොයලා දෙන්න ඒවට මැදිහත් වෙන්න. හැබැයි ওই පැත්ත තුළ
යහපතක් ඔබ තුළ දෙන පරණත භාවයක් තියෙනවා. හැබැයි පොඩි අවශ්‍යදායක තත්ත්වෙකුත් වෙන්න පුළුවන්. හේතු වෙන්නේ දැන් ඔබ රැකියා කරන ස්ථානයේ පල්ලෙහා බට්ටම කියන පල්ලෙහා මට්ටම කියන මේ තනතුරු වලින් පල්ලෙහා ඉන්නගේ ප්‍රශ්න ගැටලුවලට ඔබ මැදිහත් වෙලා විසඳන්න යද්දි ඉහළ අය ඒවට ඔබත් එක්ක උරණෙන් ඉඩකට පවතිනවා සමහරක් වෙලාවට. සමහරට ඔබ ඉහළ අයගේ ප්‍රශ්න ගැටලුවලට මැදිහත් වෙලා කටයුතු කරන යද්දි පහළ අය උරණෙන් ඉඩකට දෙනවා. ඒක නිසා ඒ වගේම එතනදී ඔබ බුද්ධියත් භාවිතා කළ යුතුම වෙනවා. අනිත් අයගේ ප්‍රශ්නවල අන්තිමට මොකද වෙන්නේ? ඒ දෙගොල්ලොම හොඳ වෙලා ඔබ නරක වෙන්න පුළුවන්. අන්න ඒක නිසා විහිං ප්‍රශ්න දාගන්න එපා. මේ යහපත් කාල පරිච්ඡේදවල බුද්ධිමත් වෙන්න, මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින එක යහපත්. හැබැයි ඒ දේවල් හැම වෙලේම අර කරන්නම් වාලේ නෙමේ, බුද්ධිමත්ව කටයුතු කරන්න වගේ බලාගන්න කන්‍යලක් නෙමෙයි කියන්න ඕක. ඕක තෝරලා බේරලා කියන්න අපහසුතාවයක් තමයි තියෙන්නේ. යහපත සුබ තියෙනවා, අර ඔබ විහිං කරගන්න ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. අන්න ඒකයි අර මම කිව්වේ අර සතුරු භාවය තුළ එන අරිටු තත්ත්වය සෑහෙන දුරට මඩ පැවැත්වෙනවා. හැබැයි සුළු තත්ත්වයක් තියෙනවා. එනේ සුළු තත්ත්වය තමයි මේ වෙනස් කරගත යුතු වෙන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ විශේෂයෙන්ම මේ නීතිඥ වෘත්තිය, ලේඛන සම්බන්ධයෙන් නැත්නම් කලා කටයුතු සම්බන්ධයෙන්, එහෙම නැත්නම් මොකක් හෝ මේ ජනතාව සම්බන්ධයෙන් කරන දේශපාලනයක් වෙන්න පුළුවන්, සමාජ සේවා කටයුතු වෙන්න පුළුවන්, ගොඩක් පිරිසක් සම්බන්ධ වෙමින්, මහජනයා සම්බන්ධ වෙමින් ඔන්න කරන කටයුතු තුළ විශේෂ ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක් අත්කර ගන්න කන්‍යා ලග්නීමට හැකියාව තියෙන ඔබ කලාවට සම්බන්ධව ගායක ගායිකාවක් වෙන්න පුළුවන්, රංගන ශිල්පිනිය ශිල්පියෙක් වෙන්න පුළුවන්, නැත්නම් ලේඛකෙක් ලේඛිකාවක් වෙන්න පුළුවන්, දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිවේදකෙක්, ඔය එකී මෙකී නොකී දහස් සංඛ්‍යාත ඔය මහජනතාවට ඔබ නිරාවරණයන මහජනතාවත් එක්ක නිතර ගැටෙන රැකියා ව්‍යාපාර කටයුතු කරන අය වෙන්න පුළුවන්. අන්න ඔබට මේ තත්ත්වය තුළ හැකියාව දෙන. එහෙනම් ඔය කලාව සම්බන්ධයෙන් මේ කාලේ ඔබ තුළ ජනප්‍රියත්වයක් උත්සල ගන්න පුළුවන් එන ඒ නිර්මාණවලට වැඩිපුර දායකලා, ඒ නිර්මාණ ඔබ තුළින් බිහිවන නිර්මාණ වැඩිපුර මේ කාල සීමතුළු කරලා අන්න ඒ දේවල් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවනම් ඔන්න මේ කාලේ ඉතාමත් යහපත් ඒ දේවල් තුළ ඔබට ජනප්‍රියත්ව ප්‍රසිද්ධිය, ජනප්‍රසාදය ලැබෙනවා. ඒ තත්ත්වයන් තුළ යම් කිසි ආකාරකින් ඔබ කැපිපෙන චරිතයක් බඩපත් වෙනවා වගේම ඔබට ඒ දේවල් හේතු කොටගෙන මූල්‍යමය වාසි යම් කිසි ආකාරකින් ලැබීම් පෙන්නුම් කරන කාලපජ්ජය නිසා කන්‍යා ලග්න හිමියන්ට අතිශයින් වාසනාවන්ත කාලයක්. අර සුළු සුළු ගැටලු කර තත්ත්වයන් නිවැරදිව බුද්ධියෙන් මඟ හරවාගෙන ඉදිරියට යන්න කටයුතු කරන. මොකද හේතුව දැන් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුව මේ මාසේ පළඳ සිද්ධ වුණත් මේ ගුරු අස්ත වීමත් එක්ක ඔය සාමාන්‍ය මේ මාසේ 27න් පස්සේ වගේ තමයි මේ ගුරුගේ බලපෑම ප්‍රබල අන්දමින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. විශේෂයෙන්ම ගුරු මහදස අතුරුදසාවල්, සිකුරු මහදසල් අතුරුදසාවල් ගෙවන අයට. ඉතින් ඒක නිසා ඒ තත්වයන් තුළ ඔන්න 27 දැන් පස්සේ ඒ ක්‍රියාත්මක වෙන ලෑස්ති පිට ඉන්න ඔබගේ පහුගේ කාල සීමා තුළ මොකක් හෝ සැලසුමක් ව්‍යාපාරික වශයෙන් හෝ වේවා, වෘත්තිමය වශයෙන් හෝ වේවා, කුමන හෝ දෙයකට අධ්‍යාපනය, ඔබගේ පෞල් ජීවිතේ, කුටුම්බේ ඕනෑම කටයුත්ත කර ඔබ සැලසුම් කරලා තිබ්බා. හැබැයි ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වෙමින් තිබිච්ච දෙයක් තිබුණා. ඒ වගේ තත්ත්වයක් තිබ්බන ඔන්න ඒ ඔබගේ පසු බැස්ස පසුවට ගිය මොකක් හෝ වෙලා පසු බෑමකට ලක්විච්ච ඔබගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට මෙන් යහපත් කල. විශේෂයෙන්ම මේ තත්ත්වය ඔබට උපරිමයෙන්ම මේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසය දක්වාම මේ ක්‍රියාත්මක වීමේ ශක්තිය අමුතු තත්ත්වයක් පෙන්නුම් කරනවා. තවත් පැත්තෙන් කතා කරපම් විශේෂයෙන්ම මේ ජුනි මාසේ 14 දැන් පස්සේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ ඔන්න ජාත්‍යන්තර සමග කරන කටයුතු සම්බන්ධයි. يعني ජාත්‍යන්තර සම්බන්ධතාව කියන්නේ කෙනෙක් අදහස් කරන්නේ ඔබ විදේශ රටක කෙනෙක් එක්ක, විදේශ රටක තත්ත්වයක මකෝ ව්‍යාපාරයක්, රැකියාවක්, නැත්නම් කුම්මන හෝ අන්දමේ වෘත්තියක් හෝ වේවා, මොකක් හෝ සම්බන්ධතාවයක් තුළ කටයුත්තක් කරනවා නම් ඔන්න ඒ කටයුතු සාර්ථක කරගන්න විශේෂ වශයෙන්ම ජුනි 14ත් අගෝස්තු 21ක් දක්වා කාල සීමා තුළ ඔබට ප්‍රබල හැකියාව පවතිනවා. ඒ කාල සීමා තුළ විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන ඔන්න ඒ හිනේ සාක්ෂාත් කරගන්න හැකියාව පවතින නිසාවෙන් ඒවට උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ කුමන හෝ අන්දමේ කටයුත්තක් උදසා හෝ විදේශගත වීමේ ප්‍රබල ප්‍රවණතාවයක් ඔන්න ජුනි 2025 ජුනි මාසයේ ඉඳලා, ජුනි මාසේ 14 ඉඳලා 2024 අගෝස්තු 21 දක්වා කාල සීමා තුළ ඒ විශේෂිත තත්ත්වය තියෙන සාමාන්‍ය කාල පරිච්ඡේදවලත් ඒ තත්ත්වය තුළ ඒ ඔය කියන කාරණා තුළ විදේශගත වෙන්න ඒවා තුළ කටයුතු කරන්න සාර්ථකයි. හැබැයි අතිශයම සාර්ථක කාලයක් තමයි අර මං කිව්ව ජුනි 14ත් අගෝස්තු 21ත් අතර කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තරමක් දුරට ඔබ මේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරන කන්‍යා ලග්න හිමියෝ නම් ඔබේ ව්‍යාපාරය
පුළුල් කරගන්න උත්සාහ ධරන තත්ත්වයක් පෙන්නු කරන යම්කිසි ආකාරයකින් අර ඔබ ව්‍යාපාරය මේ තියෙන තත්ත්වය ගැන ඔබ සෑහීමට පත් නොවෙන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය තුළ ඔබ උත්සාහ කරන ව්‍යාපාරය තුළ යම්කිසි ප්‍රචලිත කිරීමක් යම්කිසි ආකාරයකින් පරාසය වර්ධනය කර ගැනීමට උත්සාහයක් ධරන තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ දේවල් යහපත්, ඒ දේවල් වල ඔබගේ බලාපොරොත්තු යම්කිසි අරමුණට ළඟා වෙන්න හැකියාව පවතිනවා. හැබැයි ඒ සඳහා ඔබ තුලින් අර ඔබ බලාපොරොත්තුනට වඩා වියහීදන් සිද්ධ වෙන, විශේෂයෙන් මේ ප්‍රචාරණය සඳහා ඔබ ඉලක්කයට ළඟා වෙන්න මේ සරල ක්‍රමද තියෙද්දි ඔබ පොඩ්ඩක් අර වැඩි වියදම් සහිත ක්‍රමවේද සොයා ගන්න, ඒ දේවල් තුල කරන්න උත්සාහ දරනවා. අනේක නිසා පොඩ්ඩක් කල්පනාකාරී වෙලා කටයුතු කරන්න ඒ තත්ත්වය තුල නම්. මොකද හේතුව මේ කාල පරිච්ඡේදයේ ලේසි මාර්ග තියෙද්දි ඔබ ටිකක් වියදම් වැඩි, අර පොඩ්ඩක් රැවටිලිකාරයන්ට ওই සම්බන්ධයෙන් අසු වෙන ඉඩකඩ පවතින මේ රැවටිලිකාරයන් අසු වීම කියලා ලොකු පාඩුවක් සිද්ධ වෙන එක නෙමෙයි වෙන්නේ. නමුත් ඊට වඩා සරල සහ සාර්ථක ක්‍රමවේද තියෙද්දි ඔබ පොඩ්ඩක් ඒ වගේ දේවල්ට ටික වැඩිපුර මුදල් වැය කරන්න පොඩි රැවටිීමකට ලක් වෙන හේතු කාරණා දෙන. ඒක නිසා මේ ප්‍රචාරණ කටයුතු තුළ ඔබ පොඩ්ඩක් ප්‍රවේශම් විය යුතු කාල පරිච්ඡේදය තමයි මේක. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ ව්‍යාපාර දියුණුව ඇතික වෙන කාල පරිච්ඡේදය, විශේෂයෙන්ම මේ මාසේ 27 වෙනිදාන් පස්සේ කාල පරිච්ඡේදය තුළ ඔබ ව්‍යාපාර කටයුතු තුළ යම්කිසි ආකාරයකින් හවුල් කරුවන් සමග කරන් ආපු කටයුතු තුළ ඔබ සාර්ථක වෙනවා. හැබැයි මේ හවුලෙන් බැහැරව ඒක එහෙම තියෙද්දි තවත් පුද්ගලික වශයෙන් තනි පුද්ගලයෙක් වශයෙන් ව්‍යාපාර කරන්න තව පෙළඹෙන කාලයක්. ඒ පැත්ත යහපත්. ඒක නිසා මොකද දෙපැත්තක් ගැන හිතන එක යහපත්. මොකද හවුල් ව්‍යාපාර කටයුතු කරද්දී ගොඩක් ඔය ලාභෙ බෙදෙනවා, පිරිස අතර යනවා, සමහරකට සමහරු වංචා කරනවා වගේ තත්ත්වයන් තියෙනවානේ. ඒ වගේම තමන් තනිව කරන් යන කටයුතු තුළ සාර්ථකත්වය පෙන්නුම් කරන නිසා ඔන්න ව්‍යාපාර මේ කාලේ ව්‍යාපාර අලුත් කරන්නත් හැකියාව තියෙන ඒ අලුත් කරන ව්‍යාපාර තුළ සාර්ථකත්වය පෙන්නුම් කරන නිසා ඔන්න ව්‍යාපාරය පුල් කරන්නත් හැකියාව තියෙන නිසා වෙන්න ඔබ උත්සාහ කරන්න තවත් අතිරේකව තනියම දෙයක් කරන්න. ඔන්න අතිරේක ව්‍යාපාරය කරන කරන් යන ව්‍යාපාරයට කොහෙත්ම අවධානය නොකැරෙන ආකාරයට අන්න කාලය නිවැරදි සැලසුමක් එක්ක හොඳ බුද්ධියෙන් ඉලක්කයක් තියාගෙන ඔන්න උත්සාහයක් දරන්න මේ කාල පරිච්ඡේදය රැකියාවක් කරන ගමන් වුණත් ඔන්න ස්වයං රැකියාව ව්‍යාපාරයක් කරන මොකද මම ඔබට කිව්වනේ ඔබේ හැකියාව කුසලතා හේතු කොටගෙනත් ඔබට මේ කාලේ මුදල් උපයන්න හැකියාවක් තියෙන ඒ පැත්තෙන් අතිශයින් සාර්ථකයි කියලා. එතන ඔබ රැකියාවක් කරන කෙනෙක් වුණත් ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් අන්න අතිරේකව ඔබගේ හැකියාව ඒ ඔබගේ දක්ෂතාවයෙන් උපයෝගී කරන යම් ස්වයං රැකියාවක් ව්‍යාපාරයක් කුමන හෝ අන්දමේ දෙයක් කරන්න උත්සාහ දරන පාර්ට් ටයිම් අතිරේකව කීයක් හරි හොයාගන්න පුළුවන් විදිහේ දෙයක් කරන්න උත්සාහ කරන. මොකද මේ දේවල් තුළ ඔන්න කාලය ගත වෙද්දි ඒක ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් කරගන්නත් ඔබට විශේෂිත හැකියාවක් මේ තත්ත්වය තුළ පෙන්නුම් කරනවා. දැන් පැහැදිලි ඇති ඔබ කියන එක. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම පවුල් ජීවිතයේ කුටුම්බ ජීවිතය ගැන කතා කරොත් ඔබගේ දරු දැරියන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔබ ගොඩාක් සතුරු වෙන කාල පරිච්ඡේදය, දරුවන්ගේ කටයුතු වල වැඩිපුර ඔබ ඔබේ කාලය යොමු වෙන කාලය, ඔබේ ඔබ කරන පරිබාහිර දේටත් වඩා ඔබ අවධානය දරුවන්ට දෙන කාල පරිච්ඡේදය, විශේෂ වශයෙන්ම මේ කාන්තා පාර්ශ්වයේ කන්‍යා ලග්න හිමියෝ ලහිලයියේ තමන්ගේ දරුවන්ගේ කටයුතු වලට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට හෝ වේවා, ඔවුන්ගේ පරිබාහිර කටයුතු වලට හෝ වේවා, කුමන හෝ දේකට දායක වෙන තත්ත්වයක් පෙන්වුම් කරන, හැබැයි ටිකක් සුළු සුළු අසනීපකාරී තත්ත්වයන් දරුවන්ගෙන් පෙන්වුම් කරන කාල පරිච්ඡේදය, ඒවටත් ඔබේ කාලය ශ්‍රමය වැය කරන්න, මුදල් පවා වැය කරන්න සිද්ධ වෙන තත්ත්වයක්, දරුවන් ගැන පොඩ්ඩක් සැලකිල්ල වැඩිපුර දෙනවත් එක්කම අන්න ඒ පැත්තෙනුත් පොඩි ගැටලුකාරී තත්ත්වයක් එනවා. හැබැයි ඒ මහා පරිමාණයේ ගැටලුකාරී තත්ත්වයන් නෙමෙයි. ඒක නිසා කොහෙත්ම මානසික ඇදවැටීම අත්‍යවශ්‍ය නොවන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඉතින් පවුල් ජීවිත කුණු ජීවිත විශේෂම කතා කරොත් මම ඔබට කිව්වනේ මුලින්ම මේ සිංහල අවුරුදු පලාපලවේ කියද්දිත් කිව්වනේ අර පහුගිය කාල සීමා තුළ පැවති මහා පරිමාණයේ අවුල් සහිත තත්ත්වෙන් මිදිලා යම්කිසි සැනසීමක් ඔබගේ පවුල් ජීවිතයට එනවා කියලා අන්න ඒ තත්ත්වය ඉදිරියටත් ඒ තත්ත්වය තුළ පවත්තා යන්න හැකියාව පවතිනවා ඒ තත්ත්වය තුළ. හැබැයි මෙහෙමයි, ඔකට හේතු වෙන ප්‍රධාන කාරණා තමයි ඔබ ඒ ගැටලු කෙරෙහි උනට ඔළුව යොමු කරන්නේ නැහැ පහුගිය කාලේ සාපේක්ෂව. ප්‍රශ්න තිබ්බත් ඒවා ගණන් ගන්න නැහැ. මම කියවනේ මුලින්මත් පොඩක් වැඩිපුර රැකියාව පිළිබඳව ඔබගේ ව්‍යාපාරය පිළිබඳව වැඩිපුර අවධානය යොමු වෙනවා, ගෙදරටත් වඩා ඒ වගේ තැන්වල ඉන්න උත්සාහ කරනවා. අන්න ඒ තත්ත්වයක් හේතුවක් වෙනවා මේ අනවශ්‍ය විදිය ගැටීම් තුළ ඇතන ගැටුම්කාරී තත්ත්වයන් බහින් බස්වීම් රණ්ඩු සරුවල් ඒවා අඩු වෙන්න, ඒවා නැති වෙන්න. ඒවා හේතු කරන පෞල් ජීවිත තුළ තියෙන ගැටලුකාරී තත්ත්වය යහන්තාක් දුරට ගැටලුකාරී තත්ත්වය ටිකක් සෑහෙන දුරට නැති වෙලා මනසට යම්කිසි සහනයක් ඔබට ඇති වෙන කාලයක්. ඒ වගේ මනස මේ කාල සීමාව තුළ අධ්‍යාත්මික දේ තුළට පිනට දහමන ලැබෙන කාල පරිච්ඡේදය නිසා පවුලක් වශයෙන් වැඩි වශයෙන් ඔය පින් දහම් කටයුතු කරන්න පෙළඹෙන කාලය, සුළු හෝ දෙයක් කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක් වගේම ඔබට අර පෙරපින් පළ දෙන කාල පරිච්ඡේදය, පෙරපින්
තුළ ඔබට යම් කිසි ආකාරයකින් ඔන්න තරමක් දුරට සහනයක් ඇති වෙන ආර්ථික මේ වශයෙන් වුණත් පොඩි ධනලාභයක් ධනවාසියක් විශේෂ වශයෙන් බලාපොරොත්තු වියහි කාල පරිච්ඡේදයක් තමයි මේ ඉදිරි කාල පරිච්ඡේදය. එන්දා මේ කාලේ පොඩ්ඩක් මනස දහමට ලැබීමත් එක්ක ඒකත් හේතුවක් වෙන ඔබේ මනස තුළ සැහැල්ලුව යම් කිසි ආකාරයකින් පවතින ටිකක් නිවිච්ච ස්වභාවය ඔබ තුළ ආරූඪ වීම තුළ බොහෝමයක් ප්‍රශ්න කරදර මැඩපවත්වා ගන්න ඕකට හේතුවක් වෙනවා. ඒ නිසා ඔන්න හැමදේම එකට බැඳෙන තැන ඔන්න මේ ජ්‍යොතිෂ කියන දේ විෂය තුළ තියෙන විශේෂත්වය මේ හැමදේම මේ ආවට ගැට පුදුමාකාර ලෙස මේ වෙන මොකක්ද ඒවට කියන්නේ මැජික් නෙමෙයි මේවා. මේවා තුළ හැමදේම හරි විදිහට බැඳිලා නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමට පසුවිම සැකසීම තමයි තියෙන. ඒතරේ පසුවිම තුළ උපරිම දේ අත්පත් කර ගැනීම ඔබ සතු දෙයක්. මේ කාලේ යහපත් ලැබීම් තියෙනවා, රැකියාව තුළ දියුණුව තියෙනවා. හැබැයි ඔය අතර රැකියාව ඇතුලේ පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් මත වෙනවා. මම කිව්වා වගේ අර දෙපැත්තෙන් ඔබට විරෝධයෙන් ඒ වගේ තත්ත්වයන් දෙනවා. ඔබට අනුන්ගේ ප්‍රශ්න වල මැදිහත් වෙන්න යන නිසාමයි. අනේ එහෙනම් ඔබ කරන්න ඕනේ ඒ දේවල් ටික ඔන්න වෙනස් කරගත්ත. ඒ දේවල් ඔබ බුද්ධියෙන් වෙන විසඳගත්ත. මේ කලින් කියන්නේ ඒක නැත්තම් මේ කලින් කියන්නේ නිකන් මේක අහලා අර අමුතු විදිහේ පොඩි වින්දනයක් ලැබලා මේ අපිට හොඳයි කියලා පැත්තරලා ඉන්නේ නෙමෙයි. මේ දේවල් තුළ තියෙන සුළු දේවල් ඔබ වෙනස් කරගන්න. අන වෙනස් කරගත්ත සැනින් ඔබට 100%ම සුබ දේ පමණක් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. අසුභකාරී දේවල් ඉවත් වෙනවා. අන්න ඒකයි විය යුත්තේ. ජ්‍යොතිෂය කියන දේ උනටට ඔලුවට දාගන්න එපා කියන්නේ මම ඒකයි. මේ දේවල් තුළ ගත යුත් අරගෙන ඒ දේවල් ඔබේ ජීවිතයට යහපත සඳහා යොදා ගනිමින් ඉදිරියට උත්සාහ කරන්න. එහෙම වුණොත් මේ කාල සීමා තුළ ඔබේ රැකියා වෘත්තිය වගේම පෞල් ජීවිතය කුටුම්බ ජීවිතය තුළ යහපත් ලෙස සියලු කටයුතු කාරණා සිද්ධ වෙන්න වේවි. අර සුළු සුළු දේවල් වෙනස් කරගන්න. ගෙදර තුළ පරිසරය තුළත් එහෙමයි. අනවශ්‍ය විදිහට ඕනට වඩා අර අනිත් අයගේ නිදහසට බාධා කරන ඔවුන්ගේ පුද්ගලිකත්වයට ඕනට වඩා මැදිහත් වෙන්න නොයා ඉන්න වග බලගන්න. එතකොට සෑහෙන ප්‍රශ්න අඩු වේවි. ඒ වගේම මේ විවාහ බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියන්ට නිසි වයස ඇවිලන්නේ වයස පරක්කු වෙලා අනෝමිටම කන්‍යා ලග්න හිමියන්ට විවාහ යෝග උදා වෙන කාල පරිච්ඡේදයක් විශේෂ වශයෙන්ම මේ කාල පරිච්ඡේදයේ ඉඳලා මේ මැයි මාසේ 27 ඉඳලා ජුනි 14 අගෝස්තු 21 දක්වා වගේ කාල සීමාව දක්වාම ඔන්න ඉක්මන් විවාහ යෝග පවතින විවාහ නික්මන් වීම එයින් පසුවත් පවතිනවා. නමුත් මේ අගෝස්තු 21 දක්වා කාල පරිච්ඡේදය තුළ ඒක ඉතා විශේෂ සුවිශේෂී ලෙස විවාහයන් සිද්ධ වෙන්න හදිස්සි විවාහ වලට යන්න හේතු කාරණා යෙදෙනවා. වගේම යහපත් විදිහේ යම්කිසි ආකාරයකට නිවිච්ච තරමදුරට ಗುಣ යහපත්කම් ඇති සහකාරයෝ සහකාරිය මුණගැහෙන කාල පරිච්ඡේදයක් මෙන්න මේ කාල පරිච්ඡේදය කන්‍යා ලග්න හිමියන්ට. පෙම් සම්බන්ධතා තුලත් මෙහෙමයි. පෙම් සම්බන්ධතා තුල නම් අටියා මිශ්‍ර ඵල උදා කරන කාල පරිච්ඡේදයකට හේතු වෙන කාරණාව තමයි අර ගොඩාක් දුරට ඔබගේ පෙම්බතා පෙම්බතිය තුල තියෙන අර මම පෞද්ගලිකද කිව්වා වගේම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට තද බල ලෙස ඔබ මැදිහත් වීම ඒවට ඍජුව යම්කිසි ආකාරයෙන් බලපෑම් ඇති කිරීම හේතු කරගෙන පොඩි පොඩි හිත රිදීම් මිදීම් වගේ දේවල් ඇති වෙන ඉඩකඩ පවතිනවා. මොකද දැන් නිදහස කියන දේ කවුරුත් අගෙන දෙයක් කාගේ හරි නිදහසට බාධා කිරීම තුළ මේ බැඳීම එතරම්ම ශක්තිමත් නොවන ඉඩකඩ වැඩි. ඒ නිසා විශේෂයෙන්ම ඔය පෙම්බතුම් පෙම්බතියන් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනට වඩා අනිකාව තමන්ගේ මත තමන් මත තබා ගන්න තදින් තියාගන්න ඔවුන්ගේ නිදහසට බාධා කරන්න යන්න එපා. එහෙම ගියොත් පොඩ්ඩක් ඔන්න පොඩි ගැටලුකාරී තත්ත්වයන් ප්‍රේම සම්බන්ධතෝල නම් මතුවෙන ඉඩකඩ පවතින නිසාවෙන් කිව්වේ ඒ හැරනකොට වෙන ගැටලුවක් නැහැ. ඔබ ඒ බුද්ධිමත් ඒ කාරණාවට මුහුණ දීලා සැහැල්ලුවෙන් ඒ බැඳීම් ඇති කරගෙන ගියොත් ඒ බැඳීම් තුළ විවාහය දක්වා යෑමේ හැකියාව පෙන්වුම් කරනවා. නමුත් අර මං කියපු සුළු සුළු කාරණා ටික හොඳට හිතේ මතකයේ තබාගෙන ඒ වගේ වැරදි ඔබ තුලින් වෙන්න නොවෙන්න ඔබ වග බලා ගන්න. එතකොට මේ தත්ත්වය ඔබට යහපත් ලෙස මුණ දීලා ඒ බැඳීම් තුලත් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරලා ටිකක් සෞඛ්‍ය පිළිබඳව ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න මේ කාල පරිච්ඡේද විශේෂයෙන්ම ඔය පහත බඩ වගඩු අක්මා වාසිත ගැටලුකාරී තත්ත්වයන් වලට මුණ දෙන්න. ඒ වගේම උෂ්ණ අධික රෝගී තත්ත්වයන් ඇති වෙන්න ඔය දද කුෂ්ඨ වගේ දේවල් ශාරීරික තැන් තැන් වල ඇති වෙන්න විශේෂයෙන්ම ඔය ලිංගාශ්‍රිතව ඒ අසනීපකාරතද දිලීර ආසාදන වගේ දේවල් ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවනේ. ඒ වගේම තව පැත්තකින් පොඩ්ඩක් ඔය මුත්‍රාඩස්සිය මුත්‍රා සම්බන්ධ රෝගීකාරී තත්ත්වයන් පිළිඹු වෙන කාල සීමාවක් උද්ද්‍රිය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන කාල සීමාවක් ඒ දේවල් ටිකක් හොඳට දුරදිග හිතලා ඒ දේවල් ගැන නිවැරදි ලෙස කටයුතු කරන්න වග බලා ගන්න ඔබ. එතකොට මේ තත්ත්වයන් කැපී පෙනෙන ලෙස මග හරවාගෙන මොකද මේ බය කරන්න කියන දෙයක් නෙමෙයි. නමුත් මේ අසනීප කියන දේවල් ගොඩාක් වැදගත් වෙනවා. ඒ දේවල් මොකද ජීවිතේ හැම දෙයකම බලපෑමක් ඇති කරන්න පුළුවන්. කරන රැකියා කටයුතු බලපෑම ඇති කරන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු බලපෑම ඇති කරන්න පුළුවන්. ආර්ථිකයට බලපෑම ඇති කරන්න පුළුවන්. ඒක නිසා
ඒ තත්ත්වයන්ගෙන පොඩක් සැලකිලිමත් වෙලා මූලික අවදීදීම මේ දේවල් අර උත්සන්න වෙන නොදී ඒව පාලනය කරලා ඒවට නිසි ලෙස අර යම්කිසි ආකාරකින් ප්‍රතිකාර ප්‍රතිකාරම යොදලා නිසි වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් මගහරවා ගන්න පුළුවන් වුණොත් මේවා තුළින් ඔබට මේ යහපත් කාලයේ ඇති කරන ගැටලුකාරී තත්ත්වයන් යම්කිසි ආකාරයෙන් බලපෑම් ප්‍රමාද කිරීම වළක්වා ගන්න හැකියාව පතුන. ඒක නිසා ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න මේ තත්ත්වයන් තුළ. මොකද මේ දෙයට ගොඩාක්ම විශේෂිතම තත්ත්වය තියෙන්නේ අර ඔබට ඔබ කරන කටයුතු වලට ඍජුවම මේ සෞඛ්‍ය බාධා කරන ඉඩකඩ පවතින නිසාවේ. මුලින් ඔය වෛද්‍ය උපදෙස් මත නිවැරදි ආකාරයෙන් ඔන්න වෛද්‍ය යම්කිසි පරීක්ෂණ වලට සහභාගී වෙලා ඒ දේවල් මූලික අවධියේදීම විශේෂයෙන්ම ඔය ෆැටි ලිවර් තත්ත්වයන් ඇතිවෙන්න අක්මාවේ තෙල් තැම්පත් වීම එක පැත්තකින් ඔය මත්පැන් ගන්න කන්‍යා ලග්න හිමියන්ට පොඩ්ඩක් ඔය සිරෝසිස් තත්ත්වයන් එහෙම වැඩි වෙන්න ඉඩකඩ පවතින නිසා ඒවා ඇති නොවෙන්න වග බලගන්න. යම්කිසි ආකාරයක ඔය ආහාර රටාව තුළ යහපත් දෙපතන ඔය කරපිංච කැඳ වගේ දේවල් සති දෙකකට සැරයක් විතර බොනවා නම් ඔය අක්මාව තුළ තියෙන ගැටලු කරත්තෙන් ගොඩාක් මග මැඩ පැවැත්වෙනවා. ඒක නිසා ඒ දේවල් වළක්වා ගන්න උත්සාහ දරන්න. ඒ දේ තුළ මේ තියෙන උපරිම වාසනාව උපරිම අන්දමින් ළඟා කරන පොත වාසනාවන්ත කාල පරිච්ඡේදය. ඒ වාසනාව භුක්ති විඳින්ද ඔබේ බුද්ධිය සහ ඔබේ සැලකිලිමත් බව උනන්දුවත් මේකට එකතු කරගත්තොත් මේ කාල පරිච්ඡේදය විශේෂයෙන්ම මේ මාර්තු 29 දක්වා කාල පරිච්ඡේදය ඔබට අති ප්‍රබල අන්දමේ සාර්ථකත්වයක් ගෙන දෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසාවෙම ගොඩක් සැලකිලිමත් කටයුතු කරලා ජීවිතය දිනන්න ඔබට පුළුවන්. ධනාත්මකව හිතන්න ඔය මැදින් මැදින් පොඩි පොඩි සුළු සුළු පසුබෑම් ඇති වේවි. මොකද 100%ක් සුභයත් නැහැ 100%ක් අසුභයත් නැහැ. ඒ නිසා මේ සුභ කාලෙ මැද පොඩි පොඩි පසුබෑම් වෙන්න පුළුවන්. හැබැයි ඒවට මානසික වැටුණා නෙමෙයි. ඒවට අපි මුහුණ දීලා ජීවිතේ ජයගෙන කොහොම හරි මේ වැඩි වශයෙන් තියෙන මේ වාසනාව ඔබේ ජීවිතේ සාර්ථකම කාලයක් කරගන්න උත්සාහ කරන ජීවිතේ අමතක නොවන කාලයක් කරගන්න ඔබට හැකියාව පාදිනවා මම කියපු ආකාරයට කටයුතු කළොත් ඔබට දිනන්න පුළුවන්. ඒ නිසා බය නැතුව යන්න ඉදිරියට ඔබ දිනනවා දිනනවාමයි. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා යම්කිසි ආකාරයේ අසුභයක් හෝ වේවා සුබ කරගන්නත් සුබ වැඩි කරගන්නත් මේ ජීවිතේ යම්කිසි යහපතක් ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම්කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුර තියෙන්නේ මේ භාවනාත්මක තත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. මනස තුල යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න ඒ දේ තුල මිහින මුහුණ දීම තුල තියෙන ගැටලුකාරී තත්ත්ව නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැන ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්වයන් තුල විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන් වැල්මි වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම්කිසි ආකාරයෙන් කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල් රන් තැඹිලි තෙල් වෙනවන වඩා හොඳයි. නැත්තම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹු වතුර ගන්නවන වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි බැරි අය ගැටලුවක් නැහැ. අනිත් ඒ තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා තියි. ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන් වැල්මි වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්න. ඒ ගැටුණා තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න බෙලි මල් තැඹු වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන ඔබ සුපුරුදු පරිදිින් කරන ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න. ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ
අර පැන් කාලය අතර ගන්න. පැන් කාලය අතර අරගෙන බෞද්ධය බෝධි පූජා කරලා අනිත් අය මල් පහන් ටිකව පූජා කරලා පැන් කාලය අතර අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලයක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කාලය තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරී තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඉල්ලන නෙමෙයි, ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාන ඔබ හැකි කාල ප්‍රමාණයක්, හැකි වාර ප්‍රමාණයක්, ඔබ හැකි කාලයක් කරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක්, ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ ඒ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන්, කතරගම දෙවියන් සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් තුළ මනසට යම්කිසි ප්‍රබල ධනාත්මක භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න, අර නිවැරදි වෙලාව නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේවි. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙනවා කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියන දැන හෝ වේවා, ඔබේ දෙවියන්ට අනුව පහන තියන දැනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්ලලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්ලලා ඔබ මේ කියන මන්ත්‍රය කියන සාමාන්‍ය මේක ශිව දෙවියෝ අදහන අය ශිව දෙවියන්ට කියන මන්ත්‍රය ඒ කරන්න. හැබැයි ශිව දෙවියෝ අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. එනිසා ඒ ආකාරයට ඔක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතනේ තුළ කියලත් ඇති. නෑ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගත ලයින්ට ඔක් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රය කියන පමණක් හෝ යම් කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රය මේ නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒ නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි කමන්නේ කියන්න උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම් කිසි ආකාරයකින් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන, දිහිතර දුකක් දැනෙන යම් කිසි ආකාරයකින් ඔබට හරි දේ තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. එනිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒ වගේම සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි. ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දානට කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවිලි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙන නිවැරදි, අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජාන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගන්න දෙකමන්නේ ඒක අහන්න. අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන්න නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා
ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවස ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ ඔබට ලැබෙන දේ, ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්න මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්. ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතා ගන්න බැරි සාර්ථකත්වයක් අත්න දෙයක්, ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන්. මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන් නාන්න. හැබැයි මේවා නාද්දී ඔබ සබන් ගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑව වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක, කියන්නේ දර ලිපක කරගන්න නම් වඩා යහපත්. නැති අය, හැකි අය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය, උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවා නම් මේ දේවල් තුළ ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක්, මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුළ තියෙන ආකර්ෂණීය භාවය, විශ්වශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුළත් යම්කිසි ආකර්ෂණයක්, ටිකක් රුව වැඩෙන තත්ත්වයක්, ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක්, හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව පතුනම් මේක පුළුවන් නම් බ්‍රහස්පතින් දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දැහැමි අයට දානමානක් දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන්ට පුළුවන්, භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණියන්ට, එහෙම නැත්තම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම, දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම, සිවුරු පූජා කිරීම අතිශයෙන්ම යහපත්. මේ කාල පරිච්ඡේද තුළ පුළුවන් තරම් ආගම දහමට, මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු කරන ග්‍රහයෙක්. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුගෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගෙන යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව පතුන. මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට මරණ නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වයක් ඇතෙන මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි, පොත්පත් තරම් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසු අය තමන් යම් කිසි දෙයක් ඉගෙන දෙනවා. තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව පදන. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන, තමන්ගේ අපල දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න, ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථකව දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න, ඒ දරුවා පාසල් යන විදිය දැක්කහම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න, අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරේ ඒ ලැබෙන දේ, ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට, ඒ වගේම සබස්ති මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන්න පුරුද්දක් වශයෙන් කරයන්ද. ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයෙන් යහපත ළඟා කරගන්න හැකියාව පදිනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්න, ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් ආයුදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ
නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුවෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා ලැබෙනමයි. නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරිදු දිනකම දිව පූජාවට අනු සහභාගී වෙන්න උත්සාහ කරන්න. සිකුරාද දවස්වල දිව සප්සද නුවණ පවත්වලා දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගැට කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයටත් පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න. ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත් අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතේ දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොන හරි ප්‍රශ්න ගැටලුව මේ කියපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත් රාගස්ව නිර්වාණ මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න ඔය ලින්ක් එක තියෙන Facebook ලින්ක් එකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පවතිනවා. හැබැයි මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බලවත් ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම් කෙනෙක් ජීවිතයේ ගැටලුන් මිදෙනවා නම් අනතුරකින් යම්කිසි ආකාරයෙන් මිදෙනවා නම් ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වය තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකො මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලායි ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක් ඒ රාෂ්ටක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාවද? ඔබේ බුද්ධිය ගොඩාක් තියෙන කෙනෙක් වෙන පුළුවන්. ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක්ක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්. මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකෙන් සුප්‍රතිඵල ඔබට ලැබෙනවාම ලැබෙනවමයි. මේ කියන ආකාරයට කටයුතු කරොත් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.